යිබෝන් කියල පිගන්නවා හිරුට YouTube channel එකෙන්ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Facebook engagement list එක සම්බන්ධව සහ ඒක on කරගන්නේ කොහොමද, ඒක ඔයාගේ මේ වෙලාවේ වැඩ නැත්නම් ඔයක හදාගන්නේ කොහොමද කියන දේවල්. ඉතින් මීට කලින් මම වීඩියෝ එක කරලා තියෙනවා, ඔයාගේ page එකේ හෝ ඔයා වෙනත් page එකක engagement list එකේ ඉන්නවද කියලා, කොහොමද ගිහිල්ලා බලාගන්නේ, මොනවද තියෙන points ගානත් එක්කම බලාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයා page එකක් කරනවා නම් ඒක ඔයා කොහොමද on කරගන්නේ කියලා. සමහර කට්ටියගේ මේ engagement list එක වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා එහෙම නැත්නම් off වෙලා තියෙන්නේ. ඒක මම හරියටම විස්තර ඇතුව කියනනම් ඒක on කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ඔයා Facebook එකට ගිහිල්ලා ඔයාගේ page එකට log වෙලා තියෙන්න ඕනේ මේ වෙනකොට. ඉතින් මේ විදිහට page එකට log වෙලා තියෙනවට පස්සේ ඔයාට පුළුවන් engagement list එක බලාගන්න. මෙන්න මේ විදිහට ඔයාගේ page එකට යන්න. page එකට ගියාට පස්සේ තියෙනවා මෙතන about කියලා section එකක්. ඒ about කියන section එකේ පහළම තියෙනවා sees who's engagement in this week කියලා. ඉතින් එතන තියෙනවා points ගන්න සහ list එක. එතනදී ඔයාට බලාගන්න පුළුවන්. ඉතින් ඔයාට මේක හදාගන්න. සමහර වෙලාවට ඔයාගේ මේ page එකේ ඒක පෙන්වන්නේ නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට professional dashboard කියලා එකක් තියෙනවා ඔයාගේ page එකට. ඉතින් ඒකේ ගිහිල්ලා පල්ලෙහාට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක settings වලත් තියෙනවා. ඉතින් මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට තියෙනවා fan engagement කියලා tool එකක්. මෙන්න මේක click කරාට පස්සේ මේකේ තියෙනවා options කිහිපයක්, fan සහ rising fan කියන එක. එතකොට ඔයා මේ දෙක on කරලා තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ list එක update වෙන්න නම්. සමහරවිට මේක ඔයා off කරොත් එහෙම ඔයාගේ list එක update වෙලා නැති වෙන්න පුළුවන්. ඊට අමතරව මේක නිතරම on off කරොත් එහෙම. දැන් ඔයා මේ options දෙක නිතරම on off කරපුවා. එහෙම නැත්නම් මෑත කාලිනව දවස් කීපයකට උඩදී on off කරොත් සමහරවිට ඔයාගේ list එක update වෙලා නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ දෙක on එකේම තියන්න ඕනේ මේ වැඩේ වෙන්න. ඔයා ආපහු list එක update වෙලා නැති හින්දා අද මේක on කරලා ඊට පස්සේ ඔයාගේ list එක update වෙලා නැත්නම් තව දවස් දෙකකින් ආයෙ ඔයා off කරලා on කරොත් ආපහු ඒ අප්ඩේට් වෙන එක නැති වෙලා යනවා. ඒක නිසා මේක දිගටම ඔන් එකේ තියන්න ඕනේ ඒ ලිස්ට් එක පෙන්වන්නට. ඊට අමතරව ඊට එහා පැත්තේ තියෙන වීක්ලි එන්ගේජ්මන්ට් කියලා එකක්. ඉතින් මේ වීක්ලි එන්ගේජ්මන්ට් ලිස්ට් එක කියන එකත් ඔන් කරලා තියන්න ඕනේ. මේක ඔන් ඔෆ් කරන්න යන්න එපා. මොකද මේ ලිස්ට් එක අප්ඩේට් වෙන්න සමහර ලාවට සතියක් එහෙම නැත්නම් දෙකක් උපරිම වගේ තුනක් වගේ යනවා. සමහර කට්ටියගේ සති 3කින් විතර මේ සෙටින්ග්ස් ඔක්කොම ටික හදලා සති 3ක් විතර බලන් හිටියට පස්සේ ඒ දේ වෙලා තියෙනවා. ඊට අමතරව ඔයාගේ ෆෑන් එන්ගේජ්මන්ට් එකක් තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ එන්ගේජ් වෙන්න ඕනේ සැලකිලි ප්‍රමාණයකින්. එතකොට තමයි මේ ලිස්ට් එක පෙන්වන්නේ. ඉතින් මේ විදිහට මේ සෙටින්ග්ස් ඔන් කරලා කිසිම වෙනසක් නොකර සති කීපයක් තියාගන්න අනිවාර්යෙන්ම ඔයාගේ ලිස්ට් එක අප්ඩේට් වෙනවා. ඔයා ලිස්ට් එක සතියක් දෙකක් විතර බලලා ඒ වැඩේ අතහැරලා මේ සෙටින්ග්ස් මාරු කරොත් තමයි ආපහු මේ ලිස්ට් එක පෙන්වන්නේ නැති වෙලා යන්නේ. ඒක නිසා මේ සෙටින්ග්ස් ටික හදාගෙන තියාගත්තාම ඔයාට ඒ ලිස්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහේ Facebook සම්බන්ධ ගොඩක් වීඩියෝස්, Facebook page සම්බන්ධ ගොඩක් වීඩියෝස් මේ channel එකේ දාලා තිනවා. ඉතින් ඒවත් ඔයාලට වැදගත් වෙනවා නම් බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් ඉන්නම්. හැමෝටම සුබ දවසක්.